वनसतुन निसा वरिन वर अपे रटे विविध अवस्थावन वलदी वगाहानी सुदुन अवस्थावन पिलिबंदव तुरुतुरु वार्ता वेनवा एवगेम तमाई वर्षयक तुल सिदुवन वगाहानी प्रमाणे में वनसतुन निसा कोपमनद कियला मे वेनकोट तक्सेरु वेला तिबेनवा एतमाई रुपियल बिलियन 54 क प्रमाणयक मे सतुन निसा वगाहानी सुदुन आय कियला मे वेनकोट तक्सेरु वेला तिबेनवा विशेषयेन्म अलिन वंदुरन मोनरुन रिलवुन दंडुरेलन एवगेम इत्तेवन वेनी सत्तु कोट्टाशयन निसा तमाई वेडी हरियक्म मे वगाहानी सुदुवन आय कियला मे वेनकोट सोया बला तिबेन्ने एवगेम तमाई मुआ मुआ कियला कियन्ने बोहोम अहिंसक सत्वेक विदिहट तमाई सलकेन्ने සාමාන්‍යයෙන් මුවාගෙන් වනාන්තරයටවත් අනිකුත් සත්තු කුට්ටාශයන්ටවත් හානියක් සිදුවෙන වාය කියලා සැලකෙන්නේ නැහැ. හැබැයි දැන් මුවන් රංචු පිටින් වනාන්තර අතහැරලා ගම්වදින අවස්ථාවන් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ తත්වය ගැටලු රසකට මංපෙත් විවර කරන කාරණයක් බවට පත් වෙලා. ඔබ මේ දකින හෝමාගම මුව රංචුව මුලින්ම ආරම්භ වී තිබුණේ සතුන් දෙතුන් දෙනෙකුගෙන්. අදවන විටෙම ගණන 50කට අධික රංචු කිහිපයක් දක්වා වර්ධනය වී ගොසින් ගම්මාන රසකටම මූ ඝණය ව්‍යාප්ත වී තිබෙනවා මේ ඉඩම් මගේ මේ තියෙන හැටි මේ ඔක්කොම දැන් ඒවැ ඉති වගා කරන්න බෑ දැන් අවුරුදු 10ක් 15ක් විතර වෙනවා මේ මූ හින්ද මුකුත් කරන්න විදිහක් නැහැ දැන් මේ රංචු වැවිදිල්ල වැස්සාම එකෙක් දෙන්නේ නෙමෙයි රංචු බහින්න වනජීවීකෙන් එනවා අල්ලන්න අපිට මේ මල් පැලයක් කියලා හිතුව ගන්න බෑ ඒ මොනවාට කරන්න දෙයක් නැහැ නේ මට බෑ මේක එලෝ 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 වෙන්න එලවත් යන්න තැනකුත් නැහැ ඔය ඊට පෝය කියලා උණු හිටියා कलपति करल दाम गोयम खनम अभी असन्ना कुमर करा अतर मेनिस इन पान सीगर हाई सीगर बड़ी अभी हरिम असर मे गोविता මෙම මුවන්ගෙන් කිහිප දිනකට ජලබීතිකා රෝගය වැළඳී ඇති බවට පසුගිය කාලේ වාර්තා වුණා. වනජීවි නිලධාරීන් එම මුව රංචුව අල්ලා වෙනත් ස්ථානයක් වෙත මුදා හැරීමට ක්‍රියා කළත් ඒ සාර්ථක වී නැහැ. එම ක්‍රියාන්විතයේදී මුවන් කලබලයට පත්වීම කම්පන ආදී හේතු නිසා කිහිප දිනක මරණයටද පත් වුණා. එම නිසා මුවන් අල්ලා ගැනීමේ එම මෙහෙයුම తాවකාලිකව නවතා දැමීමට සිදු වුණා. අද වෙන විට හෝමාගම මුව ගහණය තව තවත් ඉහළ යමින් පවතිනවා. දහවල් කාලේ ලඳු කැලෑවලට සීමා වන මේ සතුන් එලිවසුනේ රාත්‍රී කාලයේදී මිනිසුන් සතුන් දෙපිරිසටම අරුබුදයක් වී ඇති මෙම ගැටලුවට ඇති විසඳුම පිළිබඳව අප විශේෂ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. දැන් අපිට මේක ටිකක් අරපතල තත්ත්වයක් මොකද මේ කැලේ ඉන්න සත්තු මෙයාට ජලබීතිකාව තියනවාද කියන එක පිළිබඳව ලේසියෙන් හොයාගන්න අමාරු. නමුත් උපරිම උත්සාහයට ඒගොල්ලෝ දන්නුම හදිසිය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද වැරදිලා හරි වෙන ලෙඩ රෝගයක් අපේ කැලේ ඉන්න සතුන්ට ගියොත් ඒක ලොකු විනාශයක් බවට පත් වෙන්න ඉඩ තියෙන නිසා අපි පරිස්සමෙන් සියලු පරීක්ෂණ කටයුතු කරලා ඉවර වෙලා අධිකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයගේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙනවා. මැදිහත් වුණත් යම් කාල පරාසයක් අවශ්‍ය වෙනවා මේ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරලා නිසි ක්‍රමවේදය අනුව තමයි ඒක ඉවත් කරන්න වෙන්නේ කටුත්ත. සතුන්ගේ නිජ භූමි මිනිසුන් යටතට ගැනීම මේ ගැටලුවට ඍජුවම බලපා ඇති සාධකයක්. අද වෙන විට සත්ව නිජ භූමි බොහොමයක් මිනිස් වාසස්ථාන බවට පත්වලා මිනිසුන් සතුන්ට සමාව දෙන්නේ කවදාද?